ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ බර ජනතාවට උහල්ලන්න බැරි තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා, රැකියා නැති වෙනවා, මැදපන්තිය පිරිහෙනවා, ගොවීන් අතරමං වෙලා තියෙන්නේ. මේවට වහාම විසඳුම් උවමනයි. COVID-19 වසංගතයේ තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න, නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදු වෙලා නැහැ. අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව දැන් තවත් ප්‍රශ්නයකට අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඇතිවෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙන විට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60% ප්‍රමාණය කියලා. දැන් මේම තත්වයක් ඇති වුණොත් අපිට මූණ දෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙනම් මේක වළක්වා ගන්නට උවමනයි රට දියුණු කරන්න නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුල් වෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබා ගන්න. ණය ගැනීමෙන්වත් ඇත්ත වශයෙන්ම බඩු භාණ්ඩය ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් తాවකාලික සහනයක් ගන්නට හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.